ලංකාව විද්‍යානයගැ විද්‍යානයගැන විද්‍යානය පවුල කියලදා විද්‍යානයග පවුල එක විද්‍යානයා හොයාගෙන තින ඔයා පරීක්ෂණ කරන්න උරගෝසා උපය ජීවින්ද ලංකාව හොයාගෙන තියෙන සත්ත විශේෂ විසිදුනක් නක් හොයාගන්න කියන්න කොච්චර පරීක්ෂණ කරන්න ඕනද ඌ අලුත්ම කෙනෙක් කියලත් දැනගන්න එතකොට යාගේ බිරිඳ මොලිකුලා බයෝලොජි පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක් ඒක නෙමෙයි වැදගත්ම දේ එතන ඉන්න ළමයි නියම ළමයි තුන්දෙනෙක් හරිද ඒ වීඩියෝ එකේ එයාගේ අපි දාගේ ලහසිනා නිදි මාපිලක් වර්ගෙ ඔහොම උත්තාගෙන පෙන්න ඕගොල්ලෝ දන්නවද මේ ඉන්නේ නිදි මාපිලා සමහර අය කියනවා මූ කවපුවාම නිින්ද යනවා මූ කවට නිින්ද යන්නේ අනිත් අතට ඉතින් මූ කන්න ඕනේ නිින්ද යන්නේ ඌ නියම කොල්ල හරි වැද්දගත්ම කරන එක එකක් කන්න එක්කෙනෙක්වත් කිසිම දවසක ඉස්කෝලේ යවන්නේ නැහැ ඉතින්නේ වාර්තාකාරයා අහනවා ඇයි ළමයින්ව ඉස්කෝලේ යවන්නේ නැත්තේ කියලා එතකොට එයා දෙන උත්තරේ මොකද්ද ලංකාවේ තරඟකාරීත්වය හේතු කොටගෙන ළමයාව ට්‍රේනින් කරන්නේ එකිනෙකා පරයා හඹා යෑමටයි එවැනි ළමෙක් කවදාවත් පරිසරයට ගහකොළ වලට ආදරය කරන ළමෙක් බිහි වෙන්නේ නැහැ මට ඕනේ එහෙම ළමෙක් එහෙනම් ළමයි ඉස්කෝලේ යන්නේ එතකොට නඩු දාන්න පුළුවන් නේ ළමයි ඉස්කෝලේ යන්නේ යවන්නේ කියලා යාදෙන උත්තර එතකොට යාදෙන උත්තරේ මොකද්ද අටේ පන්තියට අදාළ ඕනම පේපර් එකක් දීලා ළමයින්ගේ මොකද්ද හැකියාව බලන්න ඕනම පේපර් එකක් දීලා හැකියාව බලන්න උන්ට ඕන එකක් පුළුවන් කොහොමද ඉස්කෝලේ යන්න තුන් දෙනෙක් අම්මයි තාත්තයි කියලා දීලා අම්මයි තාත්තයි කියලා දෙන ගමන් පරිසරයට ආදරය කරන ළමෙක් බිහි වෙනවා හැමලත් කියන්නේ බල්ලපු ගෙදර කාට වඩා එක ලකුණක් හරි අඩියෙන් ගනි පුතෝ නැත්තම් මගේ පටි රෝල් නෑ මම මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ මම කියන්නේ කැම්පස් යන්න කියලා මට වැඩන්න පළවෙනියද 250 වෙනියද ඒව එකක්වත් අදාල කොගෙන හැබැයි මෙහෙමයි මේ අනුන්ට සාපේක්ෂව ඌට වඩා මට ලකුණක් හරි වැඩියෙන් ගන්න ඕනේම කරන්න එපා පළවෙනිය වෙලා ගිය ළමයා ඇමරිකාට ගියද දොස්තරගෙන් දෙන්න දොස්තරවල් දෙන්නේ පළවෙනියා වෙලා ගියක සහ අන්තිමට ගියපු අය 1500 වෙනිය ළඟා මූදියා බලමු වෛද්‍යවරේ බෙහෙත් ටික දෙනවා ඔක්කොම කරනවා හැබැයි මූව අධ්‍යනය කරලා බලපුවම පුදුම මානවහිතවාදී මිනිස්සේ රෝගියා දිහා බලලා උට සල්ලි නැතු වෙනව නම් මොකද්ද කරන්නේ බෙහෙත්වල සල්ලි ගන්නෙත් නෑ මේ පළවෙනිය වෙලා ගිය කා ඉන්න නේද අම්බ කෝගේ එනේ නා කාගේ මොකක් හරි කොටසක් කපාගෙන කීයක් හරි හොයාගන්න බලාගෙන ඉන්නේ දැන් කවුද හොන්න විදිහට බලන්න පුළුවන් ගෙදර ආච්චි හෝ සීයා ඉන්නවනම් එයාගේ නම ලියලා නිවන් සැප ලැබේවා කියලා පොඩි කොලයක ලියන්න එළියට ලවන්න එපා ගේ ඇතුළත මිත්‍ති කලවන්න සීයා හෝ ආච්චි ඕක දැක්ක ගමන් සන්තෝෂ වෙයිද අනේ කොච්චර දෙයක්ද පැච්චි ගලී හැම වෙයිද නෑ හතර පොයටම සීල් ගන්න හැබැයි ඕක දැක්කම තද වෙනවා ඔය වගේව පන්ති කියන්නේ නෑ කියලා මන් දවසක් හොඳට දැනගත්තා ඔගේ හිටියා පන්තියේ ළමයි දෙන්නේ අක්කයි නංගි කිව්වට නියුන් දෙන්නම ටිකක් කරකී ඉන්න මම කියපු එක මුන් දෙන්න ගෙදර ගිහින් කතා වුණා කොහොමද අපේ සීයට එහෙම ගැහුවත් අරින්නේ ගෙදර හිටියා පොඩි මල්ලි කෙනෙක් කටේ පන්ති මල්ලි කෙනෙක් කිව්වට ටිකක් අලුත් තේරු මල්ලි කෙනෙක් අක්කලා දෙන්න කතාව අහගෙන ඉඳලා මුන් මේ අයිඩියා එක ගත්තා අර මොකද කරේ ඔව් ලිව්වා පොලේක ගැහුවා සාරේ සීය මේක දැක්කා දැක්ක ගමන් බැන්නේ පොඩි කාටවත් කාටවත් නැමේ එයාගේ පුතාට කියන්නේ පොඩි එකාගේ තාත්තට මම දන්නවා මම මොනවද කරන්න කියලා දෙමේ බැන්නා
පහුවදා උදේ බලනකොට සීයාගේ යටක් නැහැ. නැදෑම් ගියොල් හැමතැනම බැලුවා කොහෙවත් නැහැ. ඔබ දන්නවද අන්තිමට ඒ තාත්තා මොකද කළේ කියලා? අන්තිමට ඒ තාත්තා වනේ මාව හම්බෙන්න ආපු ගම්බරින් සර් මෙස් බයලොජි උගන්න නම් බයලොජි උගන්නන්න වෙන කුණු අරපු උගන්නන්න එපා. මට මීටර් නැහැ නෙමෙයි මොකද්ද කියන්නේ කියලා මං කිව්වා. කලබල නොවි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා කියන්නේ. ඊට පස්සේ තමයි සිද්ධිය දැනගත්තේ. බලන්න කොහොමද අපේ තාත්තා ගිහිල්ලා හැමතැනම හෙව්වා කොහෙවත් නැහැ. සර් කියන කරන මගුල් කතා ඉන්නනේ.